සාදුු 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 නමස්කාරවේවා බුද්දුරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමසංග සරණයමි නමස්කාරවේවා නොරනට සැමැද තිසාරන සරනයමි සාධු සාධ සාදු ඒ අප සරණ ගිය තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණ විඩේ අපේ රටට රැගෙන වැඩමෝාවදාල අපේ රටට ශාස්තෘන් වහන්සේ බඳු අනුබුදු මිහිඳු මාරාතන් වහන්සේට අපගේ නමස්කාරය වීවා සාදු 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 අප ඒගුරු දේවත්තම පින්නත්ලකු සාමීන් වහන්සේට අපගේ නමස්කාරය වීවා සාදු 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 ගෞරණීය ොත් සාමිනන්සලගේ නවසරයි ශ්‍රද්ධහවන්ත පින්වත්න්නේ මේ පොසුන් සමයයි ඒ අපේ රටට බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පාණි විඩේ රැගෙන අපේ රටට වැඩමාවදාල ඒ අපේ රටට සාාස්තෘන් වහන්සේ බඳු අනුබුදු මිහින්දුු මහරහතන් වහන්සේ අපේ ලංකා දරණී තලයට වැඩමාවදාළ තුම් පොසුන් පොහොයය දෙන ඒ පොසන් සමයයි. පින්වත්න කලාතුරකින් ලෝකී පාලවන තතාගත අරාත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධරමේ අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිුවන් පාල වසර දෙසී තිස්සායකට පස්සේ. තුංගනි ධර්ම සංගායනාවේදී ොගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ ගත් දූරදර්ශී තීරණයක් මත අපේ රටට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෙදාහරින්නට මොගලි පුත්තිස් මහරහතන් වහන්සේ ඇතුළු එ මහරහතන් වහන්සේලා තීරණය කළ. ඒ සඳහා අපේ රටට තීරණය වුණේ අසුව අධිරාජ්‍යයාගේ පුතනුවන් වු වයි සෞරුදු විස්සේදී පැවිද්දිිබාවට පත්වෙල පැවිදිවාට පත්වුණ දහසේ උපසම්පදා භූමියටත් පත්වෙල ඒ උපසම්පදා භූමියට පත් වෙෙල සුල්ලු වෙලාවකින් සියලු කෙලෙසුන්නසා උතුම් අරහත්වයට පත්තුන් මිහිඩු මහා ප්‍රහතන් වහන්සේ. මුොහිෙදු මහා රහතන් වහන්සේ ඇතුළු කොට ඇති ඉත්තියේ ගෘත්තිය සම්බල බද්ධශාල සුමන සාමනේර බ්ඩුක උපාසක කියනඒ පිරිස අපේ රටට වැඩම වදාලි උතුන් පුන්පොහෝ දවසයි. ඒ පොසොන් පුන්පොහෝ දවසයි. ඉතින් අපේ රටට ඒ බුදුරජාණන් වහන්සේගේ ධරමයේ රැගෙන මිහිටු මහරහතන් වහන්සේ වැඩලා. මුලිම් දේවානම් පේතිස්ස කජතුම ඇතුළ හතුලිස්ද අහකට චූල හත්ති පදෝපුම සූත්‍රයේ දේශනා කොට වදාළ. ඉන්න අනතුරුව රාජ මාලිගාවේදී අනුලා භිසව ප්‍රධාන කොට ඇති අන්තපපුර වාසීන්ට පේතවත්තු විමානවත්තු සච්ච සංයුත්තය දේශනාකොට වදාළ. ඒවගේම පැමිණි සිට පිරිසට ඇත්හලේදී දෙවදූත සූත්‍රයේ දේශනා කොට වදාලා ඒවගේම එදිනම නන්දනවානීදී ඇවිල්ල හිටපු පිරිසට බාල පණ්ඩිත සූත්‍රයේ දේශනාකොට වදාලා ඒ පලවිනි දවස්සේ දේශනාකට වදාළ සූත්‍ර දෙවනි දවන්සේ නන්දන මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාව අනුරාධපුරේ මහමි වුනා භූමයේ ජැසරි මහාබෝධීන් වහන්සේ පිහිටන තැන රුවන්වැලි මහන්සෑ පිහිටන තැන උපෝසතාගාර පිහිටන තැන දානශලාවල් පිහිටන තැන් ආදී තැන් ලකුණ කරමින් කාලෙ ගත කළ උදේ කාලේ දහවල් ධනය රජමාලි ගාවෙන් වලඳලා සවස්කාලයෙහි නන්දනවනීදී උතුම් සූත්‍ර දේශනාවක් දේශනාකොට වදාලා මේ පින්වතුනට දැන් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ එ මිහිඳු මහරහතන් වහන්සේ වැඩලා අපේ රටේදී දෙවන දවසේදී දේශනා කොට වදාල උතුම් සූත්‍ර දේශනාව. මේ දේශනාව අතිස්්‍යය වැදගත් මේ දේශනාව නම අග්ගි කන්දෝපම සූත්‍රයේ ගිනිකන්ද උපමා කොට වදා දෙශුම මේ දෙ බුදුරජාණන් වහන්සේ මොලින්ම වදාළේ. මෙහිඳු මාරහතන් වහන්සේ ලංකාවට ඇවිල් වැඩලා දෙවනි දවසේ තමයි මේ අගි කන්ඳෝපම සූත්‍රය දේශනාකොට වදාලේ. මේ දේශනාව විස්තරවෙන්නේ සුපිරිසි දුශීලයක් පිළිබඳව. මේ ශීලීහි තියන සිෙල්රකින්න බැරි දුස්සීල බවහි ආදීනවය මේ සූත්‍ර දේශනාවෙන් විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩසිටියේ කොසුල් ජනපදෙහි. මහත් භික්‍ෂු පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ චාරිකාවේ සැරිසරා වඩිනෝ චාරිකාවේ සැරිසරා වඩින දීර්ග මාර්ගකට පිළිපැනලා සිටිය. එහෙම දේර්ගමාර්ගේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට එක්තරා ප්‍රදේශයකදී බුදුරජාණන් වහන්සේ දුටුවා ගිනි ඇවිලගත්. බුරපුුරා ගිනි ඇවිලගත්. ගිනි දැල් සහිත මහත් ගිනිකදක් දුටුවා. විශාල ගින්න මේ බුරපුුරා ඇවිලෙන් ගිනි දැලි සහිත විශාල ගින්නක් බුදුරජාණන් වහන්සේ දුටුවා. දැකල මගින් බැහැරවුුණම්. බැහැරවෙලා එක් තරා රුකක් මුල පණවන ලද අසුනෙහි වැඩසිටියා. වැඩසිටල බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටගෙන් මෙහි මහනෝ. මහනනි අර ගිනි ඇවිලගෙන බුරපුරා ගිනි ඇවිලෙන. ගිනිදෙල්ස් විහිදෙන මහත් ගිනිකද පේනොවන්නේේද. අර විශාල ගින්න ඒන නේද කියල බුදුරජාණන් වහන්සේ ස භික්ෂූන් වහන්සේ. එසේ ස්වාමීණී කිය එසේ ස්වාමීණී කියල ඒ භික්‍ෂූන් වහන්සේලාට භික්‍ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නම්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙහෙම විමසනු. මහනනි කුමක්ද හිතන්නේ. වඩා උතුම් හොඳමොකක්ද අර ග බුරපුරා ගිනි ඇවිලෙන ගිනිදැල් විහි දෙෙන මහත් වූ ගිනිකද වැළඳගෙන ඉඳීම හෝ සැතපීමද අර විශාල ගින්න අල්ලගෙන ඉඳගන්නේ එකද එහෙම නැත්තං සැතපෙන එකද ඒම නැත්තං හොඳ මොලොක් යොුන් අත්පා ඇති ශ්‍රස්සීය කාන්තාවක් හරි බ්‍රාහ්මණ කාන්තාවක් හරි ගෘහපති කාන්තාවක් හරි වැළඳගෙන ඉඳීම හෝ සැතපීමද කියල බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේල විමසනො. ඒ වෙලාවෙේ ස්වයි හිට පු භික්‍ෂූන් වහන්සේල පිළිතුරු දෙෙනවා ස්වාමීනී භාගතුන් වහන්ස මේ යොවුන් අත්පා ඇති මනුදු අත්පා ඇති සස්්‍රීය කාන්තාවක් හරි බ්‍රහ්මණ කාන්තාවක් හරි ගෘහපති කාන්තාවක් හරි වැළඳගෙන හිඳීමහ සැතපීම තුම් කිය ස්වාමීනී අර ගිනි ඇවිලෙන බුරපුුරා ගිනි ඇවිලෙන මහා ගිනිකන්ද වැළඳගෙන හිඳීම හෝ සැතපීම හෝ මහා දුකක් කියනෝ. ඒ වෙලාේ බුදුරජාණන් වහන්ස දේශනා කොට වදාලා මානනි මං ඔබට අවධාරණය කරනවා වග කීීමෙන් යුතුව කියනවා. පවිටු ධර්ම ඇති අපිරිසිද්දු ක්‍රියා ඇති ්‍රහසය කරන පාපී ක්‍රියා ඇති. අශ්‍රමණයකුවම සිටියද ශ්‍රමණයකයයි පෙනී සිටින. අබ්‍රහ්මචාරීව සිටියදී බ්‍රහ්මචාරී කෙනෙකු යයි පෙනී සිටින. ඇතුළත ගුණදහම් කුණුවීගිය කෙලෙස් වැගිරෙන. කෙලෙස් කසල ඇති ඒ යම් දුස්සීලය ඇද්ද යම් කිසි දශශීල කෙනෙක් ඇද්ද. ඔහුට අර ගිනිය ඇවිලෙන බුරපුරා ගිනි ඇවිලෙන මහත් ගිනිදැල් විහි දෙෙන මහත් ගිනිිකන්ද වැළඳගෙන හිඳීම හෝ සැතපීම හෝ උතුම් වන්නේය ඇයි එහෙම දුශසීල කෙනෙක් අ මහත් ගිනිකන්ද වැළඳගෙන ඉඳීම හෝ සැතපම් උතුම් වන්නේ ඒ දුස්සීල පුද්ගලයා ඒ හේතුවින් මරණයට පත්පේ. ඒමත් නැත්තම් මරණීය දුකට පත්වෙයි මරණීය දුකකට පත්වෙයි. ඒ ඒතුවින් මරණයට පත්වෙලා මරණින් මත්තේ අපාය දුගති විනිපාතනම්මු නිරයෙහි නූපදින්නේය. අර ගින කඳ වැළඳගන ගින්නෙන් පිච්චිලා මැරුණ කියලා එයා නිරේ ගිහිල්ල උපදින්න හැබැයි. රජාණන් වහස දශනා කොටවදාලා අර අපිටසි දුක්‍රියා ඇති මේ අශ්‍රමණයෙක ඉඳලා ශ්‍රමණයක කියයි කියලා කියන අබ්‍රහ්මචරීව ඉඳල බ්‍රහ්මචාරීවය කියල ඉදන. ඇතුල ගුණදහම් කුණුවෙලා කෙලෙස් වැගරෙන කෙලෙස් කසල් ඇති යම්කිසි දුෘශශීලකෙනෙ කැද්ද ආංගේ දෘශශීලකෙනා ඔහු මොලොක් අත්පා ඇති සස්්‍රිය කණ්‍යාවක්කෝ බ්‍රාහ්මණක්්‍යාවක්කෝ ගෘහපතිකරඥ්‍යාවක් ෝ වැළඳගෙන හිඳින්නේ නම් සැතපෙන්නේ නම් මහණනි ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය කයබිඳී මරණ මතු අපාය දුගති විනිපාතනම්මු නිරෙහි උපදින්නේය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගින්න වැළඳගෙන දුශ්ශීල කෙනෙක් ගින්න වැළඳගෙන ගින්නේ සැතපිලා ඒහේතුවෙන් මැරුුණට ඒහේතුවෙන් එයා නිරේ යන්නෑ. නිරේ යන්න. හැවයි දුශ්ශීල කෙනෙක් මේ කාන්තාවක් වැළඳගෙන ඒ හේතුයින් බොහෝ කලක් අහිත පිණිස දුක්පිණිස පවතින්නේය කයමිදී මරණින් මත්තේ නිරේ ගිහිල්ලා. උපදින්නේ කියල බුදුරජාණන් වහන්ේ දේශනා කොට අදාළ. මේ දෙසුම තමයි මෙිහිටු මහරහතන් වහන්සේ අපේ රටේ දෙවිනි දවසේ වදාරණ දෙසුම. ඊළඟට අහනවා මහනනි යම් ඔබලා මොනවද හිතන්නේ මහන ඔබලා මොනවද හිතන්නේ. මොකක්ද වඩා උතුම් යම් බලවත් පුරුසේ දැඩි වරපටකින් කෙන්ඩා ඇට දැඩි ලෙස වෙලායිද වරපටක් ඇඳගෙන ඇරගෙන හංගොලිින් මේ ගොතපු ලනුවක් ඇරගෙන කෙන්්ඩි බඳිනවා. බලවත් පුරුසෙක් කෙන්්ඩෙ බැඳල අදිනවා අදිිනකොට මොකද වෙන්නේ ඔන්නසිවිය කැපෙනවා. සීවිය කැපිල හාම කැපෙනවා. හාම කැපිල්ලා මස් කැපෙනවා. මස් කැපිල නහර වැල් කැපෙනවා නහර වැල් කැපිල ඇසිදගෙන ඇට මිද්දුලු වස්සේ අර වරපටය ගිහිල නවති නම්. අහනව මහනන මොකක් උතුම් ඒ වගේ ඒ වරපටයකින් කකුල කෙන්ඩෙ කැපිල යනකං අධිනේකද එහෙම නැත්තං සස්ත්‍රීය මහාසාාර බ්‍රහ්මණ මහාසාර ගෘහපති මහාසාරයන්ගේ වැඳුම් පින්දුුම් ඉවසයි නම් ඒකද උතුම් කියලහනො. අර කෙන්ඩි කැපෙන්ඩ ලනුවෙන් අධිනේකද හොද නැත්තං මේ මහාසාර කෙනෙකුගේ ගෘහපතිවේවා බ්‍රාහ්මණ වේවා සස්්‍රීවේවා ඒ මහාසාර කෙනෙකුගේ වැදුම් පිදුම් ලබනයකද උතුම් කියලා. එතකොට ඒ භික්‍ෂූන් වහන්සේල පිළිතුර දෙෙනවා ස්වාමීනිි භාග්‍යතුන් වහන්ස මහාසාර ඇ යන්ගේ වැදුම් පිදුම් ඉවසනයක නම් උතුම් හැබැයි බලවත් පුරුසේ දැඩි වරපටකින් කෙන්්ඩට දාලා අදිිනවනම් ඒ කෙන්ඩෙ වරපටෙන් කෙන්ඩෙ සිවිය කැපෙනවා සම කැපෙනවා මස් කැපෙනවා නහරවල් කැපිල ඇට ඇයට මිදුලුවත්ය ගිහිල්ල නවතිනවා ස්වාමීණී ඒක නම් මහා දුකක් කියනවා මහා දුකක් කියනවා. කොට බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන ඔබටමං වග කීමෙන් කියනවා ඔබට මං අවධාරණයෙන් කියනවා මේ පවිටු ක්‍රියා ඇති අපිට සිදු ශිල්ල ඇති දුශශීල කෙනෙක් ඇත්ද ඔහුට බලවත් පුරුෂේ කෙන්ඩෙට වරපටයත් දාලා කෙන්ඩි කැපෙනකං අධනේක හොඳයි කියවා. ඇයි ඒ හේතුවයිෙන් මැරිලා ඒත් දුශශීල පුද්ගලයා මේ නිරීගිහිල්ල උපදින්නකි. එහෙත් මහනන දුශශීල කෙනෙක් මේ ගෘුවපති මහාසාර සස්්‍රීය මහාසාර බ්‍රහ්මණ මහාසාරයන්ගේ වැඳුම් පිඳුම් පිළිගත්තොත්. ආංගේ වැදුම් පිළුම් පිළිගැනීම ඒ කෙනාට බුහෝ කලක් අහිත පිණිස දුක්පිණිස පවතින්නේය මරණින් මත්තේ දුගතිය විනිපාතනම් වූ නිරෙයි ගිහිල්ලා උපදින්නේය. පින්වත් බොහෝ දෙනෙක් මෙඩම සූත්‍ර දේශනාව වධාරණ ලද්දේ ස්වාමීන් වහන්සේලාටම කෙලකීනෝ. එතකොට මිහිදු මහරාතන් වහන්සේ පලවෙනුවෙන්ම තෝරණ සූත්‍ර. අතිසේ වැදගත් සූත්‍ර දේශනා තමයි, මිහිනු මහරහතන් වහන්සේ පළවිනුවම් තෝරන්නේ. තෝර්ල දේශනා කරන්නේ. එයි මහරහත් උත්තමයන් වහන්සෙනමක් නිසා. මනුස්යන්ට තියන කරුණාව නිසා. එතකොට අපේ රටේ භික්ෂූන් වහන්සේලා ලාගේය භික්ෂූන් වහන්සේ තාම පහ වෙහිට . ඉරකොට මේ ධරමයේ මිහිටු මහරහතන් වහන්සේ දේශනා කරන්නේ කාටද ගිහි ජනතාවට මොකක්ද කියන්නේ දුස්ශීලවයිඉඳලා වැඳුම් පිදුම් ලබන එක එයාගේ ජීවිත මේ නිරීකරා ගෙනියනෝ තමන් දුසීලු ඉඳල වැඳුම් පිදුම් ලබන එක කෙනෙක් නිරීකරා ගෙනනියන්ුඋපකාර වෙන එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒට වැඩිය හොඳයි කිව්වා මේ කකුලට වරපටය දාලා අදිනකොට කුල කැපෙනකම් ඇදදහම එක්ක ඒ හේතුවෙන් මැරෙකිවවා නැත්තං මාරාන්තික දුකකට පත්වෙයි හැබැයි මැරිල්ලා නිරේයන්නැකවා දුස්ශීල කෙනෙක් සිහොඳ සිල්වන්ත කෙනෙකුගින් වැඳුම් පිදුම් ගත්තොත් පින්වත්දී ඒක එයාගේ ජීවිතයට නිරේයන්ඩ සකස් වෙනවා. මේක හොන්දට තේරුම්ගන්නඕන මේක තමයි දුශ්ශීල බවේ ආදීනවය දුෂශීල කෙනාට හොඳ සිල්වන්ත කෙනෙක් වැදුත් ඒ වැඳීම ඉවසුවත් ඒ වැඳීම ඉවසුවත් එතකොට එයාට වැඳුම ඉවසන කෙනාට එයා දුස්ශීලනන් පින්වත්න කර්මය සකස් වෙනවා නිරේ අන්ඩ මේක සමාජයේ අපි අතරේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. දුස්සීල කෙනෙක්කුට සිල්වන්ත කෙනෙක් වැන්දුත් ඒ වඳනේකෙයි එයාගේ ජීවිතේ කර්ම සකස් වෙනවා නිරේ ඒ වැඳුම පිළිගත්තුත්. යාට කර්ම සකස්වෙනවා එයාගේ ජීවිතයේ මරණින් මත්තේ දුගතියේ අන්ඩ බුදුරජාන් වහසේ දේශනා කොට අදල්ලා එයාට ඒ බොහෝ කල අහිත පිණිස දුක්පිණිස හේතු වෙනවා හේතු වෙනවා. එනකට බුදුරජාණන් වහන්සේ වදාලා මහනනි කොමක්ද හිතන්නේ. බහි කොමක්ද හිතන්නේ. බලවත් පුරුසේ ඔොඳට තෙල්ගාල පදංකරපු මුවහත් කරපු ු උල් ආයුදයක් තියෙනවා. ඒ ආයුදය ඇරගෙන පපුුවට පහරදේ නම් පපුුවට අයිනවනන්ගේ උල් ආයුදෙන් පපුුවට අයිනවනං ඒකද එහෙම නැත්තං සස්ත්‍රීය මහාසාරයන්ගේ බ්‍රහ්මණ මහාසාරයන්ගේ ගෘහපති මහාසාරයන්ගේ ඇගිල්ලි බැඳ වැැඳුම් ඉවසයි නම් ඒ උතුම්ද. අහනවා මේ පපුුවට හොඳ උල් ආයුදයකින් අයිනයකෙද හුද එහෙම නැත්තං කවුරුහරි යහපත් කෙනෙක් අපි හිතමූයාට අපි අත් දෙෙක එකුතු කරලා යට එක්කු නමෝ බුද්ධාය කියයනවා. එහෙම නැත්තන් තෙරුවන් සරණයි කියනවා. එහෙම නැත්තන් ආයුභෝවන් කියනවා. එහෙම නැත්තම් තවත්මොකක් හරි වචනයක් භාවිතා කරනවා එයාට ආචාර කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහනනිි මං ඔබට වගකීමෙන් කියනවා. අ ධාරණය කරලා කියනවා දුශශීල කෙනෙක් ඒ වගේ වැඳුමක් පිළිගත්තොත් දුීල කෙනෙක් ඒගේ වැඳුමක් පිළිගත්තොත් එයාට ඒක නිරේයන්ඩ සහස් වෙනවා ඒට වැඩිය හොඳයි කිව්වා බුදුරජාණන් වහන්සේ මේ මේ පිහිියකින් පපුූට අයින එක ඒට වැඩි හොඳයි කිවවා දැගන්න අපි සමාජයේ අපිට හම් වෙනවා අපි කෙනවා එහෙම ආචාර කරනවා ආචාර කරනකොට එයා ගුණධර්මයේ නැත්තම් සිල්ුවන්ත බවේ නැත්තං එයාගේ ජීවිතයට මහාහානියක් සිද්ධ වෙනෝ ඉස්සල්ල එක කීවේ කෙනෙක් වදිනවා නම් දෙන ගහල වඳනුව නම් ඊලඟට දෙවනියක ආචාර කරනවා නම් ආචාර කරනකට එයාගේ ජීවිතයා සිල්රැ කලා නැත්තං එයාගේ ජීවිතේ කර්ම සකස් වෙනවා කොමට ද නිරේ අපායියන්ඩ. එදකුට පින්වත්න බලන්න මේ දුශීලවීම තුළ අපේ ජීවිතයට කොච්චර හානි කරනවාද කොච්චර හානි කරනවාද දවසක් මගෙන් එක්ෙන කැව ස්වාමීනය එහෙමනම් අම්ම තාත්තට අමතාතා දුශශීල්නං දරුවෙක් වදිනීක ගැන මොකද කියන්නේ. අනි වාරයම දරූ අම්මට තාත්තට වැඳිය යුතුයි. එතකොට දෙමව්පියෝ දෙනගන්න ඕන තමන්ගේ මව්පිය භූමියෙ සකස් කරගඩ. මවකෙට පිය කෙනෙකුට ගැලපෙන සුදුසු පරිසරයක් භූමියක් තමන් නිර්මාණකරගත යුතුයි. ඇහිකගේ ගුුවරුඉන්වා ගරුන්ට වදනා කරනවා. ආචාර කරනවා. එදකොට ඒ කෙනා වැඳුම් ලබන ආචාරය ලබන කෙනා සිල්වන්ත නැත්තන් පින්වත්නී. එයාගේ ජීවිතයේ කර්මය සකස් වෙනවා කොහටද නිරේයට අපායට යන්න. මේක අති්‍යය සංකීර්ණ දෙයක් මොකද සමාජයේ නිත්තර වැැඳුම් පිද්දුුම් ලබමින් තමයි. ආචාර කරමින් තමයි අපි සමාජි ජීවත්ව වෙන්නේ ඉලකට බුදුරජාණන් වහස දේශනා කොට වදාලම් මහන මොකක් දුතුම් කියලානො යම් බලවත් පුරෂේක් ගිනි ඇවිලගත් බුරපුරා ගිනි ඇවිලගත් ගිනි දැල් සහිත වූ යකට රත් වූ යකට වස්තේකින් කය වෙලායිද හොද්දට ගිනගරන් රත්විච්චි රතුපාට වෙච්චි යකඩ ඒකින් ඇ ඇගේ උතනවා. ඒකද හොඳ. එහෙම නැත්තං සස්්‍රී මහාසාරයන් බ්‍රහ්මණ මහාසාරයන් ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවෙන් පුදන සවුරු පරිභෝග කරන්නේ නම් ඒද හොඳ කියලාහනෝ. උතුම්මකද්ද කියලානවා. අර යකඩ පටියක් යකඩ ඇඳුමක් ඇඳේ ඇගේ දා ගන්නේ එකද. ඒහමනැත්තම් ගෘහපතිවරුන් පූජකරන සිවුරක් පුරෝගන්න එකද. ඒ වෙලාේ භික්‍ෂූන් වහන්සල පිළිතුර දෙෙනව ස්වාමීනී භාගතු වහන්සේ මේ ශස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධහවින් පුදන සිවුරු පරිභෝග කරණ එක නම් උතුම්. මේ රත් වූ යකඩ වස්ත්‍රයක් ඇගේ ඔතාගන්නේ එක අතිසේ දුක්ෂහිත අයි. අත්තේ දුක්ෂහිතයි. ඒ වෙලාේ බුදුරජාණන් වහන්ස දේශනාකට වදාලා. මහණෙනි මංඔබට අවධාරණය කරලා කියනවා. වගකීමෙන් කියනවා. මේ අපිරිසි දුක්‍රියා ඇති පවිටු ධර්මය ඇති කෙලෙස් වැගිරෙන දුශ්ශීල කෙනෙක් අර ගිනිගත්තු යකඩ යකඩ වස්තරයක් ඇගේ උතා ගත්තට කගමන්නෑ කියන. ඒ හේතුවෙන් ැල්ල නිරේ යයි කියනෝ. ඒ හේතුවෙන් මැරිල්ලා නිරේ යන්නේ නෑ කියනවා ඒ හේතුවෙන් මැරිල්ල නිරේ යන්නේ කියනවා. හැබැයි යම් කිසි දුශශීල කෙනෙක් සිල්වන්ත කෙනෙ දෙන ඇඳුම ඒම නැත්තන් සිවර එයා ක පරිභෝග කරන වනන් එයාට බුහෝ කලක් අහිත පිණිස දුක් පිස මරණී මත්තේ නිරෙයි අපායේ උපදින්ඩ ඒක සිද්ධ වෙනවා. ඒක උපකාර වෙනවා. ඔන්න තමන් ශිල්වන්ත නැතුව තමන් දුශ්ශීලව ඉඳලා. සිල්වන්ත කෙනෙක් දෙන ඇඳුමක් ඇන්දුුත්. ඒටවැඩි හොඳයිකිනවා යකඩ ටක්ඇගේ රත්තු ච්චි එකඩ එකක් ඇගේ වෙලාගන්න එක ඒකෙන් පිච්චිලම් මැරුණ කියලා නිරේ යන්න කියනවා. අර සිල්වන්ත කෙනෙක් දෙන ඇඳුම සහම නැත්තන් සිවර පොරවාගෙන ඇදගෙන ඉන්න කෙනා මරණ මත්තේ නිරේ යනවා එතකොට බලන්න මේ තමන්ගේ ජීවිතයට හොද්දට ගලපගන්න ඕන මේ සිල්වන්ත වෙන්න්න බැරිවුත්. සිල්වන්ත වෙන්න බැරිවනොත් එයාගේ ජීවිතයට ඇතිවන්නා වූ හානිිය බුදුරජාණන් වහන්සමි දේශනා කරන්න. ඉළඟට අහනුව මානෙනි මේ හොඳමොකක්ද මේ රත්වෙච්චි ගිනි දැල් තියෙන රත්වෙච්චි ගිනිගුලියක් කට පලල් කරලා ඒ ගිනිගුලිය කටේද තියනවා කටේ බාලනවා. එතකොට එයාගේ තොල්පිච්චෙනව කටපිච්චෙනවා දිවපිච්චෙනව උගරපිච්චෙනවා පපුගුපිච්චෙනවා බඩවැල් පිච්චිලා පිටිපස්සෙන් ඒ වෙලාඇම වැටිනෝ. ඒකද හොඳ කියලානවා. එහෙම නැත්තං සස්වීය මහාසාරයන් බ්‍රහ්මණ මහාසාරයන්, ගෘහපති මහාසාරයන් ශ්‍රද්ධාවින් පුදන ප්‍රනීත ආහාරපාන අනුභව කරනයකද උතුම් කියලා නම් මේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලගේ හාන මානනි හොඳමකක්ද මේ ගිනිගුල් ගිලනේකද ශ්‍රද්ධහවත්ත කට්ටිය දෙන දානි වලදනයකද එදකට භික්‍ෂුන් වහන්සේලා පිළිතුරු දෙන ස්වාමීනී මේ ශ්‍රද්ධවන්ත පිරිස දෙන දානය වලදනයක නම් උතුන් අර බුරපුුරා ගිනි දැල් ඇවිලෙන මේ ගිනි ගුලිය ගිලිනකොට තොල්පිච්චෙනව කටපිච්චෙනව දිවපිච්චන ගුරු පිච්චන පපපුපිච්චන බඩවල් පිච්චල ඒවුලන් පල් හටවටනවා ඒකනම් මහා දුකක්මයි ස්වාමිනි අර දෙන දානිවලඳන එක නං හොඳදයි කියනවා. එදකොට බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා මහනනිමං ආයෙත් ඔබට වගකීමෙන් කියනවා ඔබ අව ධාරණය කරලාක කියනවා මේ දුස්ශීලව ඉඳලා දුශීලව ඉඳලා කෙනෙක් දුශීලව ඉන්න කෙනෙක් යකඩගුි ගි ඇවිලගත් යකඩ ගුලි ගිලිනකොට ඒ යකඩගුලිය හේතුවින් එයා එක්කෝ මරණයට පත් වෙනවා නැත්තම් මාරාන්තයේ දුකකට පත් වෙනවා එහෙම යකඩගුලිය ගිනි ගත්තු යකඩගුලිය ගිලියක් ගිල්ල කියේලා ගිලලම් මැරුණ කියලා ඒ හේතුවන් මිරේ යන්නේ. බුදුරජාණන් වහන්ස දේශනාකොට වදාලා මහනනිි යම්කිසි දෂ්ශීල කෙනෙක් යම්කිසි දශ්ශීල කෙනෙ දුෂශීලව ඉඳගෙන මේ සිල්වන්ත කෙනෙක් රද්ධාවයෙන් පුදන ධනී වැළඳුවත්. එයාට ඒක බොහෝ කලා අහිත පිණිස දුක්පිණිස කයමිදී මරණින් මත්තේ නිරයේ ඉපදීම පිණිස එයාට උපකාර වෙනවා. එටකොට පින්වත්න දුෂශීලව කෑමබීම කෑවුත්. එයාගේ ජීවිතයට ඒක හේතුවෙනවා නිරේ කරාගිනියන්ඩ දැන් අපි කියමු කෙනෙකුගේ යැපෙනෝ කෙනෙකුගේ යැපෙනෝ ඔන්න ස්වාමිය වැඩ කරන්නේ බිරිඳ යපෙනෝ එදකොට බින්ද යැපෙනවා ස්වාමියය බොහොම මහන්සයන් දුක් මහන්සින් හරි ම් කළ දෙනවා. ඔන්න බිරිද ඒවා දුශීලව කාලෙ ගත කරමින් ඒ ගෙනැත් දෙන ඒව කනවනම් ඒළඟට ඒම ඇඳුම් අඳිනවන ඒ හේතුවින් එයාගේ ජීවිතයට නිරේ යන කර්මයක් සකස් වෙනවා නිරේ යන කර්මයක් සකස් වෙනවා ඉල්ංඟට බුදුරජාණ වහන්සේ ආය විමසනවා වහනනි කුමත් හොඳ මේ රත්්‍යච්චි ගිනිිගත්තු යකඩ ඇඳක හරි පුටුවක හරි බලවත් පුරුසෙ හිසින් කඳින් අල්ලලා ඉන්දවනයක හරි මේ නිදිකරවනක හරි ඒද හොඳ එහෙම නැත්තං සස්සය බ්‍රාහ්මණ ගෘහපති මහාසාරයන් ස්‍රද්ධවම් පුදන ඇඳ පුටු පරිහරණය කරන්නේ නම් ඒක ද හොඳ කියලා නෝ. මේ යකඩ ගිනිගත්තු යකඩ එකක ඉඳගන්න එකද හොඳ ස්රද්ධහාවෙන් පූජකරපු ඇඳ මේ පරිාරණ කරන එකද හොඳ කියලානො. එතකොට ඒ භික්ෂන් අහසල පිරිසුදු පිළිතුරු දෙෙනස්වා මිනි භාගතු වාන්ස මේසාස් ්‍රද්ධාවෙන් පුදනලද ඇ පුට පාවිච්චි කරන එක තම යුතු අර ගිනිගත්තු ඇදක පුටුවක වාඩිවෙනයක නම් මහා දුකක්මයි සිද්ධ වෙන්නේ කියනවා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ ආය දේශනා කොට වදාලා මහනනි වගකීමෙන් කියනවා. ඊළංගට අවධාරණය කරලා කියනවා. මේ කෙලෙස් සහිත දුශශීල කෙනෙක් බලවත් පුරුසය ඇවිල්ලා හිසෙනුයි කඳනුයි අල්ලගැන ඇදගෙන ගිහිල්ල ගිනිය විලගත්. පුරපුුරා ගෙනනියඇවිලගත් යකඩ ඇඳකහරි පුටුවෝකහරි බලෙෙන් ඉන්දවයිනම් නිදිකරවයිනම් ඒක හොඳයි කියනවා. ඒක හොඳයි කියනවා මක් නිසා දෙයත් ඒ දුශශීල පුද්ගලයා ඒ හේතුවෙන් මරණයට පත්වෙලා මරණය දුකකට පත්වෙලා මරණින් මත්තේ ඒ හේතුවෙන් නිරී නූපදින්නේය ඒ රත් වූ යකඩ පුටුවේ ඉඳගත්ත කියලා නිරගිහිල් පදින්නේකෙන් හැබැයි දුස්සීලව ඉඳලා සස්සීය හෝ බ්‍රාහ්මණෝ ගෘුවපති මහාසාරකෙනෙක් ශ්‍රද්ධාවෙන් පුදධන ඇඳපුට පරිහරණය කරන්නේ ද එයාට ක බුහෝකාලයක් අහිත පිණිස දුක්පිණිස පවතින්නේය නිරෙහි උපත පිණිස පවතින්නේය එදකොට පින්වත්න මේ දුස්සීලව මේ ඇඳපුටු ආදී බඩුබාණ්ඩ පරිහරණය කරන කරන වාරයක් පාසා එයාගේ ජීවිතයේ නිරයේ උපදන්ඩ කර්මයක් සකස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මහනනි කොමක්්ද හොද මේ බලවත් පුරුසේ කකුල්වලින් අල්ලගන හිස යට කරලා යට පැත්තට අල්ලගන ගිනිගත් මේ ලෝදිය හැළියකට එ අදානවා ඒකද හොඳ එහෙම නැත්තං මහාසාර මේ සස්්‍රී බ්‍රාහමණ ගෘුවපතිය පුදන විහාරයක වාසය කරන එකද හොඳ කියලා නෝ ආනෙමොකක්ද මේ ගිනිගත්තු ලෝදිය හැලියකට කකුල් දෙකින් අල්ලලා ඔලුව යට පැත්තර හිටින්ඩ ඒකට දානකද හොඳ එතකොට ඒක තැම්බෙනවා පෙන බවට පත් වෙනවා උඩට යනුව යටට යනවා හරහට යනවා තැම්බි තැම්බී තියෙනවා ඒකද හොද එහෙමනැත්තං මේ මහාසාරයන් විසින් ශ්‍රද්ධහවෙන් පූජා කරපු විහාරයක වාසය කරන එක දොද කියලාන්න එතකට මේබ භික්‍ෂුන් වහන්සේලා පිළිතු දෙෙන ස්වාමීනිී භාගතුන් වහන්ස මේ මහාසාර ගෘරුවපති බ්‍රාහමණ පිරිස දෙන ශ්‍රද්ධාවෙන් පුදන විහාරයක වාසය කරන එක නම් හොඳයි. සාමීනී බලවත් පුරුසේ මේ කකුල් දෙකෙන් අල්ලලා. හිස යටටහරවලා ගිනිගත්තු ලෝදිය හැලියකට බාලන්නේ ද. ඒක පෙන බවට පත්වෙලා එය උඩට යටට යමින් පැහෙමින් එයා ජීවත්වෙනය කන මහා දුකක් කියනවා. මහා දුකක් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි මේ අපිරිසි දු ක්‍රියා ඇති දුස්සීල කෙනෙක් බලවත් පුරුසේ කකුල් දෙකෙන් අල්ලලා ඔලු යට පැත්ත හැරෙන ඒ ලෝදී හැලියට දැම්මට කමන්නෑ කියන. ඒ ලෝදිය හැලියට දැම්මහම එයා එක්කෝ මරණයට පත් නොකෙන නැත්තම් මරණීයේ දුකට පත්ව ොකෙනවා ඒහතුවිං මැරිලා නිරේගිහිල්ල උපදින්නෑ කියනවා ලෝදිය හැලියේ තැම්බි තැබි හිටිය කියලා මැරිලා ඒඒතුවි නිරේගිහිල්ල උපදින්නෑ කියනවා හැබැයි මේ ස්්‍රද්ධහවින් ගලබල දෙන්න මේ කුට්ටිසෙනසුන් පරිහරණය කළ එයා මැරි ලැගිහිල්ලා එයා නිරී උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශන කොට වදාලා එදකොට පින්වත්නිි තේරුම්ගන්ඩ දුස්සීල කෙනෙක් සිල්වන්ත කෙනෙක් දෙන ආහාර වැළඳුවල් ඇඳුමක් පරිහරණය කළු ඇඳ පුටු පරිහරණය කළු ඊලඟට්ට වෙහෙර විහාරයක් පරිහරණය කළු මේස්වාමින් වහන්සේලාට ගිහි කෙනෙක් නම් ගයක් ඇඳුම් කෑමබීමට පරිහරණය කරනවාද ඒ පරිහරණය කරන ත එයාගේ ජීවිතයේ කර්මි සකස් වෙනවා නිරයේ උපදන්ඩ එතකොට මේක පින්වත්න මේකති එන තමන්ගේ අතේ තමන් දුශශීලවෙඳල සිල්වන්ත කෙනෙක් දෙන දේවල් පරිභෝග කරනවාද ඒ එයාගේ ජීවිතයට කර්ම සකස් වෙනවා නිරේ ගිහිල්ල උපදීන්ට නිරේ ගිහිල් උපදන්න ඒ දුස්ශීලව සිල්වතෙක් දෙන කෑම කනමට වැඩිය හොඳයික වවා බුදුරජණන් වහන්සේ ගිනි ගුලිගල් එක දුස්සීලව ගිවසක වාසයකරනුුවට වැඩිය හොඳයික් වුවා මේ ගිනිී ඇරගෙන තැම්බෙන ලෝදී හැලියක වාසයකරන්නක එතකොට ඒ වගේ කර්මයක් එයාගේ ජීවිතයේ සකස් වෙනවා එ දේශනාව තමයි මීදු මහරතන් වහන්සේ දෙවනි දවසේ ගිහි ජනතාවට දේශනා කළේ. එතකොට මොකක් එන්න ඇද්ද එයා අලුතෙම්ම මේ සීල ගැන කියල දෙන්නේ. එතකොට සීල විපත්තියකට භාජනය වෙනේ එක සම්පූණයම වලකිනවා. දුස්සීල විඳල මේ මේ දේකළොත් මේවේ දිට කරම සකස් වෙනවා නිරේ අන්ට. ඒට බදුරජාන්හස දේශන කොට වදාලා එයින් මානන මෙසේ හික්මිය යුතුයි. මේ මේ විදිහයට පුරුදුඉන්ඩ. මේ මේ විදිහට ඉගනගන්න. අපි යම් කෙනෙකුගේ සවුරු පින්්ඩ පාත සේනාසන ගිලම්පස බේහෙත් පරි පරිභෝග කරනවනම්. යම් කිසි කෙනෙකුගේ සවපසය පරිබෝග කරනවනම්. ඔවුන්ට මහත්පල මහානිසංස වන්නේය අපගේ පැවිද්දද වඳනො වන්නේය. සපලවන්නේය දියුණුුවන්නේ කියලා මෙසේහික් මිය යුතුයි. ඒ දානෙ දෙන කෙනාට මහත්පල මහානිසංස වෙන්න අපේ පැවිදි ජීවිතය සාර්ථක වෙන්න කියලා. එහෙම හිතාගෙනයි මේ ධරම එයා ධර්මී හැසිරෙන්න්න ඕන. ඒලකට බුදුරජණ වහන්ස දේශනාකොට වදාලා මහනනී. තමන්ගේ ආත්මාර්ථය කැමැති. න්ගේ යහපත කැමති කෙනා. අප්‍රමාදීව කුසල් දහම් කිරීමට මෙකරුණ ප්‍රමාණවත් තමන්ගේ දියුණුව කැමති කෙනා අප්‍රමාදීව කුසල් දහම් දියුණු කරට මේක ප්‍රමාණවත් කියනවා මොටක්ද මේක ප්‍රමාණවත් කියන්නේ. දුස්සීලව ඉඳරලා කෑමගත්තුත් ඇඳුම් පරිහරණය කොරොත් ඇඳපුට පරිහරණය කළු ඒළඟට කුටිසෙනසුම් පරිහරණ ඒකළු ඒක එයාට කර්මය සකස් වෙනවා නිරේ යන්න. එයට කර්මි සකස් වෙනවා නිරේයන්ට එතකොට තමන්ට අප්‍රමාදීව කුසල් දහම් දියුණු කිරීමට මේක ප්‍රමාණුවන් ඒ නිසා ඒ කියන්න තමන් තමන්ගේ සීලි කඩාගන්න තමන් තමන්ග සීලි කඩාගන්න තමන් තමන්ගගේ සීලිට ආසරනා. මහ පරාර්ථය දකින්නා විසින් හෝ අප්‍රමාදිීව කුසල් කිරීමට මෙකරුණව අනුන්ගේ යහපත අපි කැමැති වෙන වනම් අපිට උදව් කරන දම් පැන්දින එයාගේ යහපත කැමැති වෙන වනම් ඒකටත් මේ ප්‍රමාණුවත් කියයනවා. මහණනි තමන්ගේ අනුන්ගේ දෙගොල්ලගේම යහපත දකින කෙනාට මේ අප්‍රමාදීව කුසල් දහම් දියුණු කිරීමට මේ කරුණ ප්‍රමාණුවත් කියනවා මේක ඇති කියනවා මොකත් දෙැති කියන්නේ තමන්ගේ දියුණුව කැමැති අනුන්ගේ දියුණුව කැමැති දෙගොල්ලම දියුණුව කැමති කෙනාට මේ කරුණ ප්‍රමාණුවත් කියනවා. මොකද මේ දුශීලව ඉඳලා මේ පරිහරණ එකලුත් ඒක එයාට බෝකාලයක් අයිත පිණිස දුක් පිණිස නිරී උපදින්න හේතු වෙනවා කියන මේ කරුණ ප්‍රමාණවත් කියලා බුදුරජාණන් වහන්ස දේශන කරන්න. රජන් වහන්සේ දෙසු වදාලා මේ ගාථ රහිතු වයාකරණ වදාලා වදාරනකොට මේක අආගන හිටපු හැටක් පමණ භික්‍ෂූන් වහන්සේලාගේ කටිං උනුලී වමනි කලා කට්ටි බය වුණ භික්ෂුන් වහසල් බය වුුණා බයවෙලා කදරත්වෙලා උනුලේ වමනී කලා ඒළඟට තව හැට දෙනි ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ. මේ පැවිද්දෙයි තාම දුෂ්කරය. මේ පැවිද්දෙයි තාම දුස්කරය කියලා. හැටනමක් ඒ වෙලාවේසිවුරුවැරලා ගිහි බවට පත්වනාා. එතකොට හැටනමක් උනුලේවාමනෙ දැම්ම. හැටනමක් සවරු ඇරිය ගිහි බවට පත් වුණම්. තව හැටනමක් භික්‍ෂූන් වහන්සේලා මේ දෙසු මහලා සියලු කෙලිස්සුන් නසා. අරිහත්තුවේ ශාස්්‍යාත් කලා. එදකට බලන්ඩ පින්වත්නී මේක්කම දේශනය. දුශීලව හිටපු කෙන, දුශීලව හිටපු කෙනා තමන්ගේ දුශීල බව දැනල එයාට ලේවමණ ගිය. සමහර දුස්ීලව හිටපු කෙනා මේක කරගනයන් අමාරු කියලසිවරු ඇරල ගිය. මීදීශනාව මහගෙන හිට හොන්ත ශිල්වන්ත කට්ටිය. තමන්ගේශීලයේ ඇසුරු කරගෙන. ඒ සීලයේ ඇසුරු කරගෙන ඒ සීලානුස්සතියම දියුණු කරලා ඒ වෙලාවිම කෙලිසුන්නසා උතුම් අරිහත්වය ශසාාත් කලා එතකොට හැටනමකට උ උනුලේ වැගිරෙන්න්න හැටනමක් සියුරු වැරලා යන්නත් හැටනමක් අරාත්වේ ශාස්්‍යාත් කරන්නටත් මේ දෙසුම උපකාර වුණා එතකොට මේ දෙසුම අතිශය වැදගත් ඒ රහතන් වහන්සේ දෙසුම වදාලා. මේ දෙසුම වදාරල බේරෙනකොට පින්වත්න්නේ අපේ රටේ හිටපු මේ දාහ පිරිස දාහක් සෝතාපන්න භාවයට පත්වුණා මගප ලැබ පල වෙනිිම මාර්ගඵලය ලැබුව මේ දේශන වහල කෝමදේ දේශනා වහල මඟඵල ලැබුවේ එයා තමන්ගේ ශීලයේ සුපිරිසිදයි කියලා. කල්පනා කළා තමගේ ශීලි සුපිරිසිිදී කියල කල්පනා කළ. එනිසා මී තමයි මිහිදු මහනහතන් වහන්සේ මුලින්ම දේශනා කළේ ඔන්න අපාය බය ඇති වෙනවා ප්‍රීතුලූකෙ බය ඇතිවෙනවා අපාය බය ප්‍රේතලෝ දේවත්තුූත සූත්‍රය අපාය බය තියෙනවා එරකොට බාල පණ්ඩිත සූත්‍රී තියනවා සත්පුරුෂය අසත්පුරුෂයයි අපාය සම්බන්ධ මේක කෙලින්ම දුස්ශීලව කාලෙ ගතකළත් පින්වත්න්නේ නිරේ ගිහිල්ල උපදිනවාකල් තියෙනවා. එනිසා අපි මහන්සි ගන්න ඕන අපේ ජීවිතයට මිහිදු මහරහතන් වහන්සේගේ ධර්මය අප සරණගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතට එකතු කරගන්න. ඒ නිසා ලැජ්ජ බයක ඇති කරගෙන හදට සිල්වන්තුවෙන්න ඕනනා සිිල්වන්තුවෙන්න ඒ එයාගේ ජීවිතයට මහාලාභයක් ලබල දෙෙනවා. දුශීල වුණුත් එයාගේ ජීවිතයට මහා හානයක් සල්සනවා. ඒ සලසන සිද්ධ වෙන දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ දේශන කරන්න. එති මෙහිනු මහරහතන් වහන්සේ අපේ රටේ මෙවැනි දෙසුම් දවස් සතට මෙු මහරහතන් වහන්සේ. දශන හයක් විතර කරලතියෙනවා ඒ දහයි ශ්‍රවණය කරපු පිරිස් අට දස් පන්සීයක් මුල්ම දවස් සතේ සති ඇතුළට භාර්ග පල් ලබල තියනවා. ඉතින් අපේ රටට විශාල මෙහෙයක් කලා අප මිහිදු මහරාතන් වහන්සේ. මිහිදුු මහරාතන් වහන්සේ නිසයි අපි ඔබ කවුරුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධරමය අනුගමන කරන්න. ඒනිසයි අපට සිල්වන්ත වෙන්න අවස්ථාව ඉඩකඩ සැලසිලාසේන. ඒනිසා පිින්වත්නී ගෘහජීවිතයේ ගත කරන කෙනා හොඳට පන්සිල්ල ආරස්සා කරන්න. සත්තු මරන්න එපා හොරකං කරන්න එපා වැරදි වැඩ කරන්න එපා බොරු කියන්න එපා මත්හැන් මද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැලකිලා හොන්ඳ සිල්වන්ත ජීවිතයක් ගත කරන්න. ඉළඟට පොහෝ දාසට උපෝසත සීලයන් ආරස්සා කරන්න ඔබේ ජීවිතට. වහාලාභයක් ඇති වෙනවා ඉතින් මේ මෙහිදු මහරාතන් වහන්සේ අපේ රටට වැඩමවා වදාල මේ පුසුන් පොහොය නිබිති කරගෙන ඔබේගේ ජීවිතයේ තියෙන අඩුපාඩුකං ක්‍රමක්‍රමයෙන් හදාගෙන ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සීලෙහි පිහිටල ශ්‍රද්ධහාදී ගුණඩධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ සාාසනයේදීම උත්තුම් චතුර ආරි සත්්‍ය ධර්මේ අවබෝධකර ගැනීමේ පරම දුල්ලබ වාසනාව උදාවේවා සාදු 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 පුුණ්්‍යානු මෝදනාව අදදින ලක්දරනට විවරු නිවඳොර සඳහම් දේශනා මාලාවේ අනුග්‍රහය දරන්නේ පින්වත් තරංග කුමාරු පේලි මහතාය විසින්. ඒ මහත බලාපොරොත්තුවෙනවා. ඒවාහට බුදුරජාණන් වහන්සේගේ සීසාත්ධර්මය ඇසෙන්න්නට සැලැස්සූ පින්නත්ලකු ස්වාමීින් වහන්සේට මේ ධර්මදාානීන් පින් අනුමෝදංවේවා පින්නත්ලක ස්වාමීන් වහන්ේට නිදුක් නිරෝගී සුව පදබාවි දීර්ගාවිස සැලිසීවා කියල ඒ මහතා බලාපොරොත්තු වෙනවා. ඉතිං අපි ධර්මය ශ්‍රවණය කිරීමින් රැස් කලවශියලි පුන්නඩ ධරමයෝ සේලූ දෙවියන්ට අනමෝ දං කරම සදධ්‍ය රජු ප්‍රධාන සතවරන් රජ දරුවන් ප්‍රධන කොට ඇති සිලු දෙවියෝ ීමී පින් දක බලා සතුරු ෙත්වා දෙවියන්ගේ දිව සේතුර වඩා ර්ධන වෙෙත්වා දෙවියුත් තුම් චතුරාර් සත දරමේ අවබෝධ කරගනිත්වා.සා ැස් කලා සේලු පුුණණ ධර්රමෝ තරග කුමාර පේළි මාතා නමින්. ඒ දායිකොත්වේ දැරු ඒ පවුලේ පින් ොස් සීලජනා නමින් මිය පරලවගොස් සිටින යම් තාක් ඥාතිීන් වෙද. ඒ සේලු ඥාතීන්ට මේ පින අනුමෝදංගිත්වා. මිය පරලවගේ ඥාතිීන්ගේ පරලව ජීවිත සැපුවත්තෙත්වා සූපත්තෙත්වා. චතුරාර් සත්්‍ය ධරමේ අවබෝධ වේවා සාධ 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 අපගේ ගොරු දෙවූත්තම පෙන් ත්ලකු සාමින් වන්සේට මහම වුණස පවාසේ සීලු පින්නස්සාමෙන්න් වන්සේලාට අනගරික් මෑනුනට පැදිියපසික දදු දරන්ට මේ පිනානුමෝදගිත්වා නිදුු නිරෝගී සූපත්භාවි දීර්ගාවි සැලසේවා උත්තුම් චතුරාරි සත් ධරමේ අබෝධවීම පිණිස මෙසියලු පුුණ්‍ය ධරමය උපකාරවීවා සාධ 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 ධර්ම දේශනාාවේ දායකත්වය දරන පින්වත් තරග කුමාර පේළි මතාට පවල ට දව ප කාර කළ ස ර දෙ ට පින අන මෝදං විත්වා පි න ෝදන් ීමෙන් කායික දු පී ර ේ යි නසික ප න සිල්ල විත්වා නිදු නිර ගී ස පද ාාවට පත් ත්වා ර් ගවි සැලසේවා ක රක් ටේතු දරවංගේ අධ්‍යාප නදිී කටතු සාර්තක වීවා උත්තුම් චතුර ස දරමේ. අබෝධ වීම පිණිස මේ සීලු ප දරමය උපකාරවීවා ස. දු දු ඒ ගේ ర ල ධර්ම ්‍රද්ධ කාර මంඩ ලේ සේල පින්ංවතුට මාසික ශరද්ධහ ධර්මදාන සාමාජක න්ටත්. ඒ වගේම ශරද්ධාරූපාණ ඔස්සේ ධර්ම ශ්‍රවණනි කරන්නාව මේ පින්න ස් සේලු දෙනාටමත් මේ පිනාන මෝදං විත්වා සිරු දෙ නාාටම මේ පිනානු මෝදැන් වීමේ කායික දුපීඩා දුරුවේවා යික් මානසික සැපසන සෙල්ල දාාවිත්වා නිදුන් නිරූගී සුව පදභාාවට පත් ෙත්වා ීර්ගයස සැලසේවා උත්තුම් චතුරාර්ත් දරමේ අවබෝධවීම පිණිසම මේ සියලු පුුණ දර්මයන් උපකාරවීවාසාදුු. සාදු සාදු මෙවැනි විනා ධර්ම දේශනා නැරමීමට, ශ්‍රතා YouTube ජැනලයේේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.